අයිබෝවන් දුවේ පුතේ, අපි කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකේදී කලින් වීඩියෝ එකේ කිව්වා වගේම බදු පිළිපදව තමයි කතා කරන්න යන්නේ. ඒතර පුතේ ඊට කලින් කියන්න ඕනේ වීඩියෝ එකක් බලලා ඉගෙන ගන්නකොට ඔබට මේක සමහර තැන්වලදී නතර කරලා සටහන් ලියා ගන්න වෙයි, නැවත සැරයක් බලන්න වෙයි. ඒ නිසා හොඳින් අහගෙන ඉන්නවා වගේම නැවත නැවත බලලා මේක ප්‍රගුණ කරන්න, මේ කියන දේ තේරුම් ගන්න, ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් අපේ WhatsApp group මගින් ඔබට අවශ්‍ය, ඔබට ඇති වෙන ගැටලු අවශ්‍ය අනිකුත් තොරතුරු ලබා ගන්න ඒකෙන් පුළුවන්. හොඳයි, අපි ඉස්සෙල්ලා බලමු. අපි බදු ගැන ඉගෙන ගන්න කලින් කලින් වීඩියෝ එකේ අපි ඉගෙන ගත්තා ප්‍රතිශත භාවිත ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රතිශතයක් ගණනය කරන්න කියලා කිව්වොත් එහෙම අදාළ මුළු ප්‍රමාණය දී ඇති ප්‍රමාණයෙන් භාගයක් විදිහට ලියලා, නේද, මුළු ප්‍රමාණය දී ඇති ප්‍රමාණය භාගයක් විදිහට ලියලා සීරිසියෙන් ගුණ කරනවා. එතකොට ප්‍රතිශතයකින් පෙන්වන ප්‍රමාණය කොච්චරද කියලා හොයන්න කියලා කිව්වොත් එහෙම ඒ ප්‍රතිශතයට අදාළ ප්‍රමාණය හොයාගන්නේ ප්‍රතිශතයේ භාගයකින් ලියලා මුළු ප්‍රමාණයෙන් ගුණ කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මුළු ප්‍රමාණය හොයන විදිහට ගත්තාම ප්‍රතිශතයේ පරස්පරය තමයි ලියන්න ඕනේ, භාගයේ පරස්පරය ලියලා දී ඇති ප්‍රමාණයෙන් ගුණ කරපුවාම මුළු ප්‍රමාණය කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. ඕක තමයි ඔබ කලින් ඉගෙන ගත්තේ. දැන් බලමු මේ භාවිතය අවස්ථාවන් අපේ එක් එක් මාතෘකාවලදී කොහොමද යෙදෙන්නේ කියලා. එතකොට පුතේ අපි ඉස්සෙල්ලා මෙන්න ගන්නේ බදු පිළිපලව. බදු ඉගෙන ගන්නකොට බදු කියන්නේ මොකක්ද? බදු කියන්නේ මොනවද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනි. සාමාන්‍යයෙන් ඔබ ප්‍රවෘත්ති වලට සවන් දෙනවා නම් බදු නිතර ඇහෙනවා. එතකොට බදු කියලා කියන්නේ පුතේ රජයක් විසින් ඒ රටේ ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සලසා දෙන්න ඕන. ඒක රජයක තියෙන වගකීම. නේද? සෞඛ්‍ය පහසුකම් වෙන්න පුළුවන්, මාර්ග පහසුකම්, දුරකථන පහසුකම්, ඔය විවිධාකාරයේ පහසුකම් සැපීම රජය විසින් සිදු කරනවා. එතකොට මේ රජයක් වුණාට මේ පහසුකම් සපයනකොට රජයට අවශ්‍ය වෙනවා මුදල්. එතකොට පවත්නා ඕනිම රජයක් කරන වැඩේ තමයි මේ මුදල් හොයාගන්න විවිධ උපක්‍රම අනුගමනය කරනවා. එතකොට අනුගමනය කරන එක විදිහක් තමයි බදු. මොකද්ද කරන්නේ? ඒ පහසුකම් සැපයීම වෙනුවෙන් අවශ්‍ය මුදල් වලින් කොටසක් හොයාගන්නේ රටේ මහජනතාවෙන්ගෙම විවිධ නිර්ණායකටදී අය කරගන්න මිනිසුන්ගෙම අය කරගෙන මිනිසුන්ටම දෙනවා. දැන් ඔබ අත්විඳින පෙළපොත් නොමිලේ ලැබීම, එතකොට ඔබේ නිල ඇඳුම් නොමිලේ ලැබීම, ඒ කිව්වල නොමිලේ නෙමෙයි මේ. ඔබේ අම්මා තාත්තා ඔබේ පාවිච්චි කරන පහසුකම් අතරේ සැඟවිලා තියෙන බදු මගින් තමයි රජය ඒවා හොයාගන්නේ මුදල්. ඒව තමයි නැවත ජනතාවට පහසුකම් වෙනුවෙන් ලබා දෙන්නේ. එතකොට අපි ගණන් වල ඉගෙනගත්ත බදු ක්‍රම, බදු වර්ග ගොඩක් තියෙන රටේ බදු වර්ග හතරක් තමයි අපි ඉගෙන ගන්න ඕනි. වරිපණම් බදු, ආදායම් බදු, තීරු බදු සහ එකතු කළාගේ මත බදු කියන මේ බදු වර්ග හතර තමයි ඔබ ඉගෙන ගත යුතුව තිබෙන්නේ 11වස දරුවෝ නම් ඉගෙනගෙන තියෙන්නේ. එතකොට අපි නැවත මතක් කරගමු මේ බදු කොහොමද ගණනය වෙන්නේ එක එක අවස්ථාවෙදි කියලා. නැවත මතක් කරගමු. ප්‍රථමයෙන්ම අපි වරිපණම් බදු පිළිබඳව කතා කරමු. වරිපණම් බදු වලදී පුතේ වරිපණම් බදු අය කරන්නේ පළාත් පාලන ආයතන මගින්. පළාත් පාලන ආයතන කියලා කියන්නේ ප්‍රාදේශ සභා, මහනගර සභා, නගර සභා, ඔය වගේ යම්කිසි ප්‍රදේශයක් විසින් තිබෙන පාලන බදු ප්‍රදේශයකට අයත් වන ආයතන. එතකොට මේ වගේන් ඒ පළාත් පාලන බල ප්‍රදේශවල ජනතාවට සපයනවා පානීය ජලය වෙන්න පුළුවන්, වීදි ලාම්බු ආලෝකකරණය වෙන්න පුළුවන්, කසල කළමනාකරණය වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් පහසුකම් සපයනවා. මෙන්න මේ පහසුකම් සපයද්දි ඒ අයට වියදමක් යනවනේ.
මෙන්න මේ වැය වෙන මුදල් වලින් කොටසක් ඒගොල්ලෝ හොයාගන්නේ ප්‍රදේශීය ජනතාවගේ තියෙන ඉඩමක් වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්, නිවසක් වෙන්න පුළුවන්, ඒ දේපළවල තක්සේරු කරන වටිනාකමක්. මෙන්න මෙච්චරයි කියලා. ඒ තක්සේරු කරපු වටිනාකමෙන් කිසියම් ප්‍රතිශතයක් තම බදු වශයෙන් අය කරන්නේ. එතකොට යම් කිසි නිවසක් කියලා අපි හිතමු. එතකොට මේ නිවසේ වටිනාකම තක්සේරු කරන එක මේ නිවස හදන්න ගිහපු ගාන නෙමෙයි. නිවස අනුව තක්සේරු කරන මෙන්න මේ නිවස මෙච්චර වටිනාකමක් තියනවා කියලා. එහෙනම් ඒ මුළු වටිනාකමම අය කරන්නේ නැහැ. ඒකෙන් කිසියම් ප්‍රතිශතයක්. ඒ කියන්නේ අර තක්සේරු කරන මුදල කිසියම් ප්‍රතිශතයක් තමයි ගණනය කරන්න. ඒතකොට මුළු ප්‍රමාණය වෙන්නේ තක්සේරු වටිනාකම. ඒකෙන් ප්‍රතිශතය ගණනය කරන්න ඔබ දන්නවා මොකද දැන් කරන්න වෙන්නේ කියලා. හරි. එතකොට මෙන්න මේ ගන්න ගාන තමයි අපි කියන්නේ වරිපණම් බදු කියලා. මේක වාර්ෂිකව අය කරන්නේ. වාර්ෂිකව ගෙවන්නත් පුළුවන් එකවරම. එහෙම නැත්නම් වාරික හතරකින් ගෙවන්න පුළුවන්. එතකොට මේ වාරික හතරක් කියලා කියන්නේ වාරික තියෙන හතරක් අවුරුද්දකට. එතකොට මාස 3ක කාලයක්. එතකොට මාස 3ක කාලයකට අපි කියනවා කාර්තුවක් කියලා. මාස 3ක කාලයකට අපි කියනවා කාර්තුවක් කියලා. එහෙනම් කාර්තු හතරකින් මේක ගෙවැලීම කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ අය කරන වරිපණම් බදු ප්‍රතිශතයන් රජයේ ගැසට් පත්‍රවල පළ කරනවා. ඒවා එහෙම නීති අනුකූලව සිදුවෙන දේවල්. හරි. එහෙනම් අපි මතක තියාගන්න ඕනේ මෙතන කාර්තුවක් කියලා කියන්නේ මාස 3ක්. කාර්තු 4ක් තියෙනවා අවුරුද්දකට. සමහර දරුවෝ මේවා පටල ගන්නවා කාර්තු 3යි කියලා ගන්න වෙලාවකට. එහෙනම් වැරදි. කාර්තු 4ක් එනවා අවුරුද්දකට ගණන් කිරීමේදී වැදගත් වෙනවා. හරි. අපි උදාහරණයක් බලමු මේ වරිපණම් ගැටළු ආශ්‍රිත උදාහරණයක්. මේ ගැටළු බලන්නකෝ. රුපියල් 35000ක් ලෙස තක්සේරු කළ ඇති ඉඩමක් සඳහා කාර්තුවකට රුපියල් 875ක වරිපණම් බද්දක් ගෙවන්න ඕන. තක්සේරු වටිනාකම 35000යි. මේකෙන් කාර්තුවකට ගෙවන්න කියලා කියනවා 875ක් ගෙවන්න කියනවා. එතකොට අපි දන්නවා වර්ෂයකට තියෙන කාර්තු 4ක් නේද? එහෙනම් සිම්පල් ඒ අහන්නේ වාර්ෂිකව ගෙවිය යුතු වරිපණම් මුදල සොයන. එහෙනම් එක කාර්තුවකට 875යි නම් කාර්තු 4ක් තියෙනවා නම් අවුරුද්දකට 4ෙන් ගුණ කරපුවාම 875 4ෙන් ගුණ කරපුවාම වෙනවා 3500. එහෙනම් මේ 3500ක් තමයි අවුරුද්දකට ගෙවන්න වෙන්නේ. එතකොට අය කර ඇති වරිපණම් බදු ප්‍රතිශතය හොයන්න කියලා කිව්වොත් එහෙම කරන්න වැඩි මොකද්ද? ප්‍රතිශතය සොයන්න කිව්වහම මතක් වෙන්න ඕනි අපි කලින් වීඩියෝ එකේ ඉගෙන ගත්ත එක. ප්‍රතිශතය ගණනය කරද්දී මුළු ප්‍රමාණයට දාන්න දී ඇති ප්‍රමාණය උඩින් ලියන්න ඕනේ 100%ෙන් ගුණ කරන්න. ඒතර පුතේ දැන් මේ වරිපණම් වලදී මුළු ප්‍රමාණය කියලා අපිට ගන්න වෙන්නේ තක්සීරු වටිනාකම. තක්සීරු වටිනාකමෙන් කිසියම් ප්‍රමාණයක් මේ බදු විදිහට ගන්න. එතකොට තක්සීරු වටිනාකම මුළු ප්‍රමාණය ඒක තමයි 3500කින් බදු විදිහට ගෙවන්න වෙලා තියෙන්නේ. එහෙනම් මේක අපිට හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. තක්සීරු වටිනාකමෙන් වාර්ෂික වරිපණම් බදු මුදල උඩට දාලා 100%ෙන් ගුණ කරනවා. ඔබට අවශ්‍ය නම් මේ කාරණා සටහන් කරගන්න පුළුවන්. මේ උදාහරණ ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න ඔබට මේ වගේ ගැටලු ආපුවම හදන්න පුළුවන්ද කියලා. හොඳයි. එහෙනම් දැන් මට කියන ගාණේ තක්සේරු වටිනාකම කීයද? 3500ක් වෙනවා. වාර්ෂික වරිපණම් බදු මුදල කීයද වෙන්නේ? අපි උඩින් ගණනය කරගත්තා 3500යි කියලා නේ. එහෙනම් 35000න් 3500 කියලා ලිව්වා. 100%ෙන් ගුණ කරන්න තියෙන්නේ. එතකොට 10000යි කියලා සුළු කරලා ඔයගොල්ලෝ මේක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ උදාහරණ අයිබෝවන් දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකේදී කලින් වීඩියෝ එකේ කිව්වා වගේම බදු පිළිපදව තමයි කතා කරන්න යන්නේ. එතකොට පුතේ ඊට කලින් කියන්න ඕනේ වීඩියෝ එකක් බලලා ඉගෙන ගන්නකොට ඔබට මේක සමහර තැන්වලදී නතර කරලා සටහන් ලියා ගන්න වෙයි. නැවත සැරයක් බලන්න වෙයි. ඒ නිසා හොඳින් අහගෙන ඉන්නවා වගේම නැවත නැවත බලලා මේක ප්‍රගුණ කරන්න. මේ කියන දේ තේරුම් ගන්න ගැටළු තියෙනවා නම් ඔබට පුළුවන් අපේ WhatsApp group මගින් ඔබට අවශ්‍ය ඔබට ඇති වෙන ගැටළු අවශ්‍ය අනිකුත් තොරතුරු ලබා ගන්න ඒකෙන් පුළුවන්. හොඳයි.
ප්‍රමාණයක් කියලා. හරි තවදාහරණයක් බලමු අපි. සියලු 12ක වරිපණම් බදු අය කළ නිසා කඩ කාමරයකට ගෙවූ වාර්ෂික වරිපණම් මුදල රුපියල් 4320යි. කඩ කාමරය වාර්ෂික තක්සේරු වටිනාකම කොපමණද කියලා අහනවා. කඩ කාමරයේ වාර්ෂික තක්සේරු වටිනාකම. හරි. දැන් එතකොට දැන් මෙතනදී තේරුම් ගන්න ඕනේ අර 112 තක්සේරු වටිනාකමෙන් 112 ගණනය කරපුවාම තමයි මේ 4320 එන්න ඕනේ. ඒක ඔබට පැහැදිලි නේ? එතකොට මේ 112ක් තමයි 4320යි කියලා කියන්නේ. එහෙනම් පුතේ අපිට මේක කියද්දි මතක් වෙන්න ඕනේ මුළු ප්‍රමාණය ගණනය කරන්න කියලා තියෙන්නේ. තක්සේරු වටිනාකම ගණනය කරන්න කියලා තියෙන්නේ. එහෙනම් ප්‍රතිශත භාගයේ පරස්පරය මම මෙතනදී ලියන්න ඕනේ කියලා තේරෙන්න ඕනේ. එහෙනම් පුතේ මේකෙදි අපිට පුළුවන් ගන්න තක්සේරු වටිනාකම 12න් 100 කියලා ලියන්න ඕනේ. මොකද 100ට 12යිනේ තියෙන්නේ නේද? එතකොට 100න් 12 කියලා ලියුවොත් වැරදි මෙතන. සමහර ළමයි එහෙම ලියනවා වැරදි. 12න් 100 කියලා ලියන්න ඕනේ. ಗುಣ කිරීම 4320. හරි. එහෙනම් එක සුළු කරපුවාම එන්නේ 36000. දැන් හුඟක් ළමයි මෙතනදී වරද්දනවා මම දැකලා තියෙනවා. ඒ නිසා ඔක පළවෙනි ක්‍රමය කියලා අපි ගමු. තව මෙහෙම ක්‍රමයක් ඔබට හිතන්න පුළුවන්. මොකද්ද? දැන් තක්සේරු වටිනාකම අපි දැනගෙන හිටියානම්. තක්සේරු වටිනාකම අපි දැනගෙන හිටියානම් 112ක් හදපුවාම මොකද්ද එන්නේ? තක්සේරු වටිනාකමෙන් 112 ගණනය කරපුවාම එන්නේ මොකද්ද? වාර්ෂික වරිපණම් මුදල එන්නේ. වාර්ෂික වරිපණම් මුදල එන්නේ නේද? රයිට්. එහෙනම් තක්සේරු වටිනාකම x කියලා අපි හිතමු. x ගුණ කරොත් එහෙම 100න් 12න් අර 4320 එන්නේ. මොකද අපි තක්සේරු වටිනාකම අපිට හොයන්න කැතියි අපි ඒක දන්නේ නැහැ. නේද? එහෙනම් ඒක x කියලා ගත්තා. ඒක 100ට 12න් ගුණ කරපුවාම නැත්නම් 100න් 12න් ගුණ කරපුවාම 4320 එන්න ඕනේ. එහෙනම් පුතේ මේක දැන් සරල සමීකරණයක් කියලා හිතලා අර බෙදීම 100 එහා පැත්තටදී ගුණ කිරීම වෙනවා. 12 බෙදීම වෙනවා. මෙන්න මෙහෙම සුළු කරලා අපිට උත්තරේ ගන්න පුළුවන් 3600 කියලා. ඔබට කැමති ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. මෙන්න මේක තක්සේරු වටිනාකම ගණනය කරන විදිය. එතකොට දැන් මේ වරිපණම් වලදී මේ උදාහරණ තුන ඇතුළතදී ඔබට වරිපණම් පිළිබඳව අහන ගැටලු සියල්ලම වාගේ මම එකතු කරලා තියෙනවා. තව හොඳට ගාන කියවන්න ඕනි ප්‍රතිශත ගණන් හදනකොට අපි මේ ගණනය කිරීම ඉගෙන ගන්නවා අතරේ කතන්දරය හොඳට අවබෝධ කරගත්තාම මේ සුළු කිරීම භාවිතා කරලා ඔබට නිවැරදිව මේක ගණනය කර ගන්න පුළුවන් වෙයි. අපි ඊළඟට කතා කරමු ආදායම් බදු පිළිබඳව. ආදායම් බදු කියලා කියන්නේ පුරවැසියෝ යම්කිසි රැකියාවකින් එහෙම නැත්නම් ව්‍යාපාර වලින් කිසියම් ආදායමක් වාර්ෂික උපය ගන්නකොට යම්කිසි සීමාවක් ඉක්මවා යනකොට ඒ වැඩිපුර උපයාගත් මුදලෙන් යම් ප්‍රතිශතයක් රජයට ගෙවන්න ඕන. වැඩිපුර උපයාගත් මුදල සීමාව ඉක්මවා ගිහිල්ලා වැඩිපුර උපයාගත් මුදලේ සම්පූර්ණයෙන්ම නෙමෙයි ඒකෙම කිසියම් ප්‍රතිශතයක් තමයි රජයට ගෙවන්න ඕන. ඒතර මේ ගණනය කිරීම වෙනස් වෙන්න පුළුවන්, සීමාවන් වෙන වෙනම තියෙන්න පුළුවන්. ඒක අපි ඉස්සරහදී බලමු. ඒතර මෙන්න මේ ගෙවිය යුතු මුළු මුදලට අපි කියනවා ආදායම් බදු කියලා. ආදායම් බදු කියලා කියනවා. එහෙනම් ආදායම් බද්දක් කියලා කියන්නේ යම් කිසි පුද්ගලයෙකුගේ ආදායම හෝ ආදායම යම් කිසි සීමාවක් ඉක්මවා යනකොට නේද? යම් කිසි සීමාවක් ඉක්මවා යනකොට ඒ ඉක්මවා ගිය වැඩිපුර මුදලින් කිසියම් ප්‍රතිශතයක් අය කරන බදු විදියට ඒක තමයි අපි කියන්නේ ආදායම් බදු කියලා. හරි. දැන් අපි ආදායම් බදු ඔන සරලව තේරුම් ගත්තා. එතකොට පුතේ ආදායම් බදු අය කරන ආයතනයේ වෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව තමයි මේක අය කරන්නේ. ඒ වගේම මේ පිළිබඳ ආදායම් පිළිබඳ සොයා බැලීමත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබනවා. ඒ වගේම සමහර සීමාවන් මේකට පණවන්න පුළුවන් කියලා මම කලින් කිව්වා. සමහර පුද්ගලයෝ ආදායම් බදු ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මුල් ආදායම යම් කිසි සීමාවකට නිදහස්ව උපයා ගන්න පුළුවන් වෙන විදිහ තමයි මේ ගණනය කිරීම සිදුවන්නේ. හරි. වරිපණම් බදු වලදී පුතේ
වරිපනම් බදු අය කරන්නේ පළාත් පාලන ආයතන මගින්. පළාත් පාලන ආයතන කියලා කියන්නේ ප්‍රාදේශ සභා, මහනගර සභා, නගර සභා ඔය වගේ යම්කිසි ප්‍රදේශයක් විසින් තිබෙන පාලන බද ප්‍රදේශක අයත් වන ආයතන. එතකොට මේ වගෙන් ඒ පළාත් පාලන බල ප්‍රදේශවල ජනතාවට සපයනවා පානීය ජලය වෙන්න පුළුවන්, වීදි ලාම්බු ආලෝකකරණය වෙන්න පුළුවන්, කසල කළමනාකරණය වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් පහසුකම් සපයන. මෙන්න මේ පහසුකම් සපයද්දි ඒ අයට වියදමක් යනවනේ. මෙන්න මේ වැය වෙන මුදල් වලින් කොටසක් ඒගොල්ලෝ හොයාගන්නේ ප්‍රදේශීය ජනතාවගේ තියෙන ඉඩමක් වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්, නිවසක් වෙන්න පුළුවන්, ඒ දේපළවල තක්සේරු කරන වටිනාකමක්. මෙන්න මෙච්චරයි කියලා. ඒ තක්සේරු කරපු වටිනාකමෙන් කිසියම් ප්‍රතිශතයක් තම බදු වශයෙන් අය කරන්නේ. එතකොට යම් කිසි නිවසක් කියලා අපි හිතමු. එතකොට මේ නිවසේ වටිනාකම තක්සේරු කරන එක මේ නිවස හදන්න ගිහපු ගාන නෙමෙයි. නිවස අනුව තක්සේරු කරන මෙන්න මේ නිවස මෙච්චර වටිනාකමක් තියනවා කියලා. එහෙනම් ඒ මුළු වටිනාකමම අය කරන්නේ නැහැ. ඒකෙන් කිසියම් ප්‍රතිශතයක්. ඒ කියන්නේ අර තක්සේරු කරන මුදල කිසියම් ප්‍රතිශතයක් තමයි ගණනය කරන්න. ඒතකොට මුළු ප්‍රමාණය වෙන්නේ තක්සේරු වටිනාකම. ඒකෙන් ප්‍රතිශතය ගණනය කරන්න ඔබ දන්නවා මොකද දැන් කරන්න වෙන්නේ කියලා. හරි. එතකොට මෙන්න මේ ගන්න ගාන තමයි අපි කියන්නේ වරිපණම් බදු කියලා. මේක වාර්ෂිකව අය කරන්නේ. වාර්ෂිකව ගෙවන්නත් පුළුවන් එකවරම. එහෙම නැත්නම් වාරික හතරකින් ගෙවන්න පුළුවන්. එතකොට මේ වාරික හතරක් කියලා කියන්නේ වාරික තියන හතරක් අවුරුද්දකට. එතකොට මාස 3ක කාලයක්. එතකොට මාස 3ක කාලයකට අපි කියනවා කාර්තුවක් කියලා. මාස 3ක කාලයකට අපි කියනවා කාර්තුවක් කියලා. එහෙනම් කාර්තු හතරකින් මේක ගෙවැලීම කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ අය කරන වරිපණම් බදු ප්‍රතිශතයන් රජයේ ගැසට් පත්‍රවල බලමු. දැන් ඔය හදාගෙන යන්නේ කොහොමද කියලා. එතකොට 13,50,000 නම් පුතේ ලක්ෂ 5ක් උන් අයින් කරා. ආදායම් බද්දෙන් නිදහස් කියලා. ඊට පස්සේ බදු ගෙවද්දි තව ලක්ෂ 5ක් අපිට ඉතුරු වෙනවා. ඒකට 104 ගානේ හදනවා. 104ක බදු ප්‍රතිශතය යටතේ ගෙවිය යුතු බදු මුදල කියන්නේ ලක්ෂ 5න් 104ක්. එතකොට එනවා රුපියල් 20,000. දැන් 108ක බදු ප්‍රතිශතය යටතේ ගෙවිය යුතු බදු මුදල කිව්වහම අර 350,000 108 ගානේ හදන්න ඕනේ. ප්‍රතිශතය මෙහස් වෙනවා. ඉතින් සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට එනවා රුපියල් 28,000ක් එනවා. නේද? එහෙනම් ගෙවිය යුතු මුළු ආදායම් බද්ද කියලා කියන්නේ අර මුල් ලක්ෂ 5 නිදහස් කරලා 104 ගානේ හදපුවාම ආවා 20,000ක්. 108 ගානේ බදු හදපුවාම වෙනවා 28,000ක්. ඒ දෙක එකතු කරපුවාම රුපියල් 48,000ක් නම මෙයා බදු වශයෙන් ගෙවන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය විදිහට වෙන වෙනම ගණනය කරගෙන යන්න ඕනේ. කෙටි ක්‍රම නැහැ. කොටස් විදිහට හදාගෙන යන්න ඕනේ. හරිද? අපි මේක තව ටිකක් තේරුම් ගමු මේ විදිහට. උඩින් මම දක්වලා තියෙන බදු ගණනය කරන ආකාරය පළමු ලක්ෂ 5 බද්දෙන් 10, ඊළඟ ලක්ෂ 5ට 104, ඊළඟ ලක්ෂ 5ට 108, ඊළඟ ලක්ෂ 5ට 112. යටින් වගේ මම දීලා තියෙනවා ආදායම් ටිකක්. 450,000යි, නේද? 720,000යි, 985,000යි, 1,025,000යි, එහෙම නැත්නම් 1,025,000යි, ඊට පස්සේ 1,580,000යි, එහෙම නැත්නම් 1,580,000යි. ඊට පස්සේ අන්තිමේක 1,960,000ක් කියලා අරන් තියෙනවා. එතකොට පුතේ අනිවාර්යයෙන්ම ලක්ෂ 5ට වඩා අඩු වෙනවා නම් ආදායම් බද්දෙන් නිදහස්. එහෙනම් මේ පළවෙනි ආදායම 450,000. බද්දු අය කරන්න දෙයක් නැහැ. මොකද ලක්ෂ 5ට වඩා එක අඩුයි. එහෙනම් එයා බදු ගෙවිය යුතු නැත. පැහැදිලිද? බදු ගෙවන්න ඕනේ. හැබැයි 720,000 කියලා කියන්නේ පුතේ ලක්ෂ 5ට වඩා වැඩි. එහෙනම් මෙයා බදු ගෙවන්න ඕන. ඒ 720,000 එකවරම ගෙවන්න ඕනේ නෑ. ඒකෙන් ලක්ෂ 5ක් බද්දෙන් නිදහස් කරන ඔන්න ලක්ෂ 5ක් නිදහස් කරනවා. එහෙනම් තව කොච්චරක් ගෙවන්න තියෙනවද? 220,000කට ගෙවන්න. දැන් මේ 220,000 කියන්නේ ලක්ෂ 5කට අඩු වෙන්නේ. ඒතොර ඊළඟ ලක්ෂ 5 ඇතුළත තියෙනවනම් 104 ගානේ හදන්න ඕනේ. එහෙනම් මේක 220,000ට හදන්න ඕනේ. 104 ගානේ, 108 ගානේ හදන්න අවශ්‍යතාවයක් නැහැ. 12 ගානේ හදන්න ඕනේ නැහැ. මොකද අර බදු ගෙවිය යුතු ආදායම ලක්ෂ 5ට වඩා අඩු නිසා. හරිද? රයිට්. දැන් අපි බලමු මෙතන
නමලක්ෂ අසූ පන්දාහෙන් උන ලක්ෂ පහක් අයින් කරා දැන් බද්දින්නේ දහස්. එතකොට ඉතුරුන තව 4 ලක්ෂ 85000ක්. මේකටත් සීට හතර ගානේ හදන්න පුළුවන්. මොකද ලක්ෂ පහ ඉක්මනට ගිහින් නැහැ නේ. එහෙනම් ඒක සීට හතර ගානේ හදන්න තියෙන්නේ. ඉතුරු ටික අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අපි දැස ලක්ෂ 25000ෙත් මුල් ලක්ෂ පහ අයින් කරා වුණා. එහෙනම් තව ඉතුරු වෙනවා 5 ලක්ෂ 25000ක්. දැන් ඔන්න පුතේ සීමාව පයින්නවා. මොකද්ද සීට හතරක ලක්ෂ පහක් නේද? සීට හතරට බදු ගණනය කරන ලක්ෂ පහකට මෙතන තියනවානේ 5 ලක්ෂ 25000ක් තියෙනවානේ. එනතා මේ 5 ලක්ෂ 25000න් සීට හතර ගානේ හදන්න ඔන්න ලක්ෂ පහක් අයින් කරගත්තා. එහෙනම් තව කොච්චරක් ඉතුරු වෙනවද? තව ඉතුරු වෙනවා 25000ක්. ඒකට හදන්න ඕනේ සීට 8 ගානේ. සීට 8 ගානේ හදන්න ඕනේ. සීට 12 ගානේ හදන්න ආදායමක් මේක ඉතුරු වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේක ඉදමු 15 ලක්ෂකින් ඔන්න ලක්ෂ පහක් අයින් කරා. ඉතුරු වෙනවා 10 ලක්ෂ 80000ක් ඉතුරු වෙනවානේ. 10 ලක්ෂ 80000ක් ඉතුරු වෙනවා. ඔන්න 10 ලක්ෂ 80000 කිව්වම පුතේ සීට 4 ගානේ ලක්ෂ පහක් හදන්න ඕනේ. සීට 8 ගානේ තව ලක්ෂ පහක් හදන්න ඕනේ. තව 80000ක් ඉතුරු වෙනවා නේද? එතකොට නේ 10 ලක්ෂ 80000 එන්නේ. බදු ගෙවි යුතු ආදායම. එහෙනම් සීට 4 ගානේ ලක්ෂ 5කට හදන්න ඕනේ. සීට 8 ගානේ ලක්ෂ 5කට හදන්න ඕනේ. සීට 12 ගානේ 80000කට හදන්න ඕනේ. මෙන්න මේ අවස්ථා තුන එකතු කරපුවාම තමයි මුළු බදු මුදල එන්නේ. එතකොට මේ 9 ලක්ෂ 60000 කියන 19 ලක්ෂ 60000 කියන එකෙත් ඔන්න ලක්ෂ 5ක් නිදහස් කරා. එතකොට ඉතුරු වෙනවා 14 ලක්ෂ 60000ක් ඉතුරු වෙනවා බදු ගෙවන්න. එහෙනම් සීට 4 ගානේ ලක්ෂ 5යි, සීට 8 ගානේ ලක්ෂ 5යි, එතකොට ලක්ෂ 10යි, තව 4 ලක්ෂ 60000ක් ඉතුරු වෙනවා සීට 12 ගානේ මේ බදු කොටස හදන්න. එතකොට මේ අවස්ථා තුනට ගණනය කිරීම කරලා එකතු කරපුවාම මුළු බදු මුදල හොයාගන්න පුළුවන්. ඔයගොල්ලොන්ට මෙන්න මේ වගුව පාවිච්චි කරලා ඒක කරන්න පුළුවන්. පන් රෝම ඉලක්කමින් 4 10 ලක්ෂ 25000ට බදු අය කරන්නේ කොහොමද? සීට 4 ගානේ ලක්ෂ 5ට උන හැදුවා 20000යි. සීට 8 ගානේ 25000ට හැදුවා 2000යි. ඒ දෙක එකතු කරපුවාම 22000ක් තමයි ගෙවන්න ඕනේ බදු මුදල කියලා හොයලා තියෙනවා. 12 ගන්න හදන්න අවශ්‍ය නැහැ. 10 ලක්ෂ 25000ට එකවරම හදන්නේ නැහැ. මොකද ලක්ෂ 5ක් අඩු කරලා ඉතිරි වෙන ආදායමට තමයි බද්ද ගණනය කරන්න ඕනේ. ඊට පස්සේ තව අපි අවසාන වශයෙන් තව උදාහරණයක් බලමු ආදායම් බදු හදන විදිය. ලක්ෂ 15යි නා. මොන ලක්ෂ 15යි නම් මෙතන බද්දෙන් ලක්ෂ 5ක් නිදහස්. සීට 4 ගානේ තව ලක්ෂ 5ක් හදන්න ඕනේ. සීට 8 ගානේ තව ලක්ෂ 5ක් හදන්න ඕනේ. දුන්න ලක්ෂ 15 හැදෙන්නේ නේද? හරි. ඒකේ ඔක්කොම එනවා ගන්න. එහෙනම් ආදායම් බද්දෙන් නිදහස් කරපුවාම ලක්ෂ 5ක් සීට 4 ගානේ ලක්ෂ 5කට ගෙවන්න පුවාම 20000යි. සීට 8 ගානේ ලක්ෂ 5කට හදන්න ඕනේ සීට 8යි. එහෙනම් ගෙවි යුතු මුළු ආදායම් බද්ද වෙන්නේ මේ දෙක එකතු කර. දැන් ඔබට පුළුවන් මේ ගැටලුව මේ විදිහට විසඳපු ආකාරයෙන් ලියාගෙන අර කලින් වගේ විදිය තිබ්බා ආදායම් ඔක්කොටම ආදායම් බදු ගණනය කරලා බලන්න කීයේ කීයේ ගොලු ගෙවන්න ඕනද කියලා වෙන වෙනම මේ වගේ වගන්ති ලියලා පැහැදිලිව පිළිවෙලට හදන්න. හොඳයි. කොහොම තමයි ආදායම් බදු ගණනය කිරීම වෙන්නේ? රයිට්. අපි යන් ඊළඟ බදු වර්ගයට. තීරු බදු. තීරු බදු කියලා කියන්නේ පුතේ රටක නිෂ්පාදනය කරන භාණ්ඩ තව රටකට අපනයනය කරනවා. වෙන රටක නිෂ්පාදිත භාණ්ඩ තමන්ගේ රටට ආනයනය කරනවා නම් මේ ආනයනය අපනයනය කරන භාණ්ඩවල වටිනාකමෙන් කිසියම් ප්‍රතිශතයක් රජයට ගෙවන්න ඕන. මේ ආනයන අපනයන ක්‍රියාවලියේදී මේ භාණ්ඩවල වටිනාකමෙන් කිසියම් ප්‍රතිශතයක් රජය බදු විදිහට අය කරනවා. මේකට තමයි අපි කියන්නේ තීරු බද්ධ කියලා. එතකොට වරායන් සපේන සේවාවන් සඳහා පෑවෙන මුදල මේ තීරු බදු මගින් උපයා ගන්න පුළුවන් රජයට. එතකොට මේ ආනයන අපනයන භාණ්ඩ සඳහා ඒ වගේ වටිනාකමින් තමයි කිසියම් ප්‍රතිශතයක් ගන්න. එතකොට මේ බද්ද සාමාන්‍යයෙන් අනිකුත් බදුවට වඩා ඉතාමත් වැඩි. ඉතාමත් වැඩි තීරු බදු ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. හැබැයි මෙන්න මේ බදු සහන, තීරු බදු සහන ඇතැම් විශේෂ පුද්ගලයන්ට දෙනවා. වෛද්‍යවරුන්ට, විධායක ශ්‍රේණියේ දරින්ද රටට කරන සේවය වෙනුවෙන් වරප්‍රසාදයක් දීලා තිනා. එක්ක තීරු බදු රහිතව, එහෙම නැත්නම් අලු තීරු බදු ප්‍රතිශත සහිතව වාහන මෙරට ගෙන්වා ගැනීම වරප්‍රසාද දීලා තියෙනවා. තීරු බදු
අය කරන්න මේ පිළිබඳ කටයුතු කරන්නේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව තමා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. එතකොට වාහන ගෙන්වීමට නිලධාරීන්ට වරප්‍රසාද දීලා තිනවා වගේම තමා විදේශ රැකියාවලින් නිරත වෙලා ඉන්න නැත්නම් විදේශ සේවයෙන් ඉඳලා ලංකාවට ලාංකිකයන්ට අවශ්‍ය යම් යම් භාණ්ඩ ගන්න තීරුබදු සහන යටතේ මිලදී ගන්න පුළුවන් වෙළඳසැල් ගුවන්තොටුපළේ පරිශ්‍රය තුල තියෙනවා. තීරුබදු සහන සහිතව භාණ්ඩ මිලදී ගන්න පුළුවන් ඒ තැන්වල. හරි. ඒකරු තීරුබදු ගණනය කරන්න යාමත් ලේසියට භාණ්ඩේ වටිනාකම කිසියම් ප්‍රතිශතයක්. දැන් අපි පළවෙනි උදාහරණය බලමු. 60,000ක වටිනා ශීතකරණයක් ආනයනයේදී ශ්‍රී ලංකා රේගුව මගින් රුපියල් 15,000ක් තීරුබදු ලෙස අය කරයි නම් අය කර ඇති තීරුබදු මුදල සොයන්න කියලා කියනවා. එහෙනම් පුතේ තීරුබදු බදු ප්‍රතිශතය සොයන්න කියලා කිව්ව ගමන් මතක් වෙන්න ඕනේ ප්‍රතිශතය ගන්න කරන නම් මුළු ප්‍රමාණය තියෙන ඕන දී ඇති ප්‍රමාණය තියෙන ඕන 100%ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට පුතේ මෙතනදී මුළු ප්‍රමාණය වෙන්නේ වටිනාකම. භාණ්ඩේ වටිනාකම ඒකෙන් යම් කිසි ප්‍රමාණයක් මේ අය කරගන්නේ බදු විදිහට නේද? දැන් මෙතන 60,000යි 60,000ෙන් මේ වටිනාකමෙන් 15,000ක කොටසක් තමයි රජයට දෙන්න තියෙන්නේ. එතකොට මෙහෙම දුන්නාම භාණ්ඩේ වටිනාකම වැඩි වෙනවා තව. නේද? එතකොට දැන් මේක මුළු ප්‍රමාණය කියලා අපි සලකන්නේ භාණ්ඩේ වටිනාකම බදු මුදලට අපි දාමු 15,000 කියන එක. එතකොට තීරු බදු ප්‍රතිශතය ගණනය කරද්දී අපිට ඕන වෙන්නේ මෙන්න මේ සම්බන්ධතාවය. භාණ්ඩේ වටිනාකම හරියට දානවා, බදු මුදල ලැබෙට දාලා 100%ෙන් ගුණ කරනවා. එතකොට භාණ්ඩේ වටිනාකම 60,000යි බදු මුදල තිබ්බ තැනට දානවා අපි 15,000 සුළු කරපුවාම පුතේ 125යි කියලා එනවා. 125ක් තීරු බදු ප්‍රතිශතය. හරිද? තව අපි උදාහරණයක් බලමු. යතුරු පැදියක් ආනයනය කිරීමේදී අය කරන තීරු බදු ප්‍රතිශතය 30%යි. ආනයනික වටිනාකම 1,60,000 වූ යතුරු පැදියක් සඳහා ගෙවිය යුතු තීරු බදු මුදල සොයන්න. තීරු බදු ගෙවීමෙන් පසු එහි වටිනාකම සොයන්න. එතකොට 1,60,000 වූ මේ යතුරු පැදියට 30%ක බදු අය කරනවා. එහෙනම් අපි කිව්ව තීරු බදු අය කරන්නේ භාණ්ඩේ වටිනාකමෙන් කිසියම් ප්‍රතිශතයක්. එහෙනම් දැන් අපි අර 1,60,000න් 30%ක් ගණනය කරගන්න ඕනේ. එතකොට ගොනු මතක් වෙන්න ඕනේ යම් කිසි ප්‍රතිශතයක් දීලා තිබ්බහම මේ ප්‍රතිශතයෙන් දක්වන ප්‍රමාණය හොයාගද්දි මොකද කරන්නේ? ප්‍රතිශතයේ භාගයකින් දක්වලා මුළු ප්‍රමාණයෙන් ගුණ කරනවා. නේද? එහෙනම් මෙතන තමයි පහසු ගෙවිය යුතු බදු මුදල කියලා කියන්නේ 100න් 30යි ඒක 1,60,000න් ගුණ කරන්න ඕනේ. එතකොට රුපියල් 48,000ක් කියලා එනවා. එතකොට දැන් පුතේ යතුරු පැදියට තීරු බදු විදිහට අය කරනවා 48,000ක්. එහෙනම් මේ බදු ගෙවුවාම අර 1,60,000ක් වූ ආනයනික වටිනාකම වූ යතුරු පැදිය තීරු බදු වලට අහු වුණාම 48,000කින් තව වැඩි වෙන වටිනාකම. එහෙනම් බදු ගෙවූ පසු වටිනාකම හොයන්න කරන්න ඕනේ අර ආනයනික වටිනාකමට තීරු බද්ද එකතු කරන්න ඕනේ. දැන් මේක 2,08,000ක් වෙනවා. 2,08,000ක් වෙනවා බදු ගෙවූ පසු වටිනාකම. හරි, අපි තව තීරු බදු පිළිබඳ තව ගැටලුවක් අපි සලකා බලමු. මේක කීවල ඔබට පුළුවන් ද බලන්න හදන්න කෙලෙසි ගැටලුවක්. රුපියල් 2,500 විකුණු ඔරලෝසුවක් රුපියල් 500ක තීරු බදු මුදලක් අය කරලා තිනවා ආනයනික වටිනාකම වෙනවා. ආනයනික වටිනාකම කීයද කියලා අහන. එතකොට කොහොමද කරන්නේ? මේ මහදමුද? මේක මෙහෙම හදන්න බෑ. හරි, මේක සරල තේරුම් ගන්න ගණන් කියන එහෙමනේ. තේරුම් ගත්තාම පහසුයි මේක හදන්න පුළුවන්. රුපියල් 2,500ට විකුණු ඔරලෝසුව සඳහා 500ක තීරු බද්දක් අය කරලා තියෙනවා. එහෙනම් මේ 2,500 විකුණලා තියෙන්නේ බද්දත් ගෙවල් පස්සේ නේ. එහෙනම් අපිට පුළුවන් 2,500 500ක් අඩු කරලා රුපියල් 2,000 තමයි තිබිලා තියෙන්නේ. නේද? ඒ කියන්නේ විකුණු මුදල කියලා කියන ලාභ ගැන ඔයගොල්ලෝ හිතන්න එපා. මෙතනදී විකුණු කියලා ගන්නේ එතුන් 2,500යි කියන බදුත් ඇතුළත් ගැටලුව කියලා අපි හිතමු. ගාන කියලා හිතමුකෝ. එකෙන් 500ක් අඩු කරපුවාම 2,000 කියලා උතර ගන්න පුළුවන්. හරි. එතකොට එකතු කළ අගේ මත බද්ද, ඊළඟ අපි අවසාන කතා කරන බද්ද කෙටියෙන් වැට් කියලා කියනවා. එතකොට
කිසියම් භාණ්ඩයක් හරි සේවාවක් හා සේවාවක් ලබා ගැනීමේදී ඒ වටිනාකම මත රජයට කිසියම් මුදලක් අය කරන්න ඕනි. මේක වක්‍ර බද්ධක් විදිහ තමයි අපි කතා කරන්නේ. වක්‍ර බදු ක්‍රමේ අර ඉතිරි තුනම ඍජු බදු විදිහ තමයි අපි සලකා බලන්නේ. මේක වක්‍ර බද්ධක්. ඒ කියන්නේ දැන් අපි හිතමු මෙහෙම, අපි කඩේට ගිහිල්ලා පරිප්පු කිලෝ එකක් ගන්න. හරි. එතකොට මේ පරිප්පු කිලෝ එක අපි යම් කිසි මුදලක් දීලා ගන්නකොට ඒක අපි ගන්නේ පරිප්පුනේ. හැබැයි ඒ පරිප්පු වල මිල තීරණය වෙන්නේ මේ වැට් මුදලත් එක්ක. එකතු කළ අගේ මත බද්ද ඒ මිල ඇතුලේ තියෙනවා. හරි. එතකොට මේක එකතු කරගන්න රජයේ ලියාපදිංචි බදුකරුවන් ඉන්නවා වැට් ගෙවිය යුතු. ඒගොල්ලෝ භාණ්ඩ මිලදී ගන්නකොට ඒගොල්ලොන්ගේ සේවාවන් ලබා ගන්නකොට ඒ අය කරන්නේ පාරිභෝගිකයන් අදාළ බද්ද අය කරගන්න. ඒ කරලා තමයි මේක රජයට ඒගොල්ලෝ ලබා දෙන්නේ. එතකොට මෙන්න මේ වගේ ගැටලුවක් තිබ්බොත් මේක තීරු බදු හදනවා වගේම තමයි වෙන්නේ. වටිනාකම වැඩි වෙන එක තමයි වෙන්නේ. එතකොට නිවසක මාසික දුරකථන ගාස්තු සඳහා අයවන මුදල රුපියල් 1200ක් වූ අතර ඒ සඳහා අය කරන ලද එකතු කළ අගය මතු බදු ප්‍රතිශතයේ 10%ක් නම් ගෙවිය යුතු බිල්පතේ වටිනාකම කීයද කියලා අහන. එහෙනම් අර පුතේ 1200න් 10%ක් ගණනය කරගන්න ඕනේ. කලින් වගේම ප්‍රතිශතයෙන් ප්‍රමාණය හොයන්න තියෙන. එහෙනම් ඉතාම ලේසි 100න් 10යි ගුණ කරන 1200න් උත්තර 120යි. නං බදු මුදල 120ක් එනවා. 1200ක් හින්දා අර බදු මුදලත් එකතු වෙන. ඔබේට ගෙදරට එනවා නම් දුරකථන බිලක් බලන්න මේ වගේ වැට් කියලා දාලා තිනවා. ඔය වගේ ගණනය කරලා 100ට ගාණෙන් දුම කරලා මුදල එතන දාලා තිනවා. ඒක එකතු වෙනවා ඔබ පාවිච්චි කරපු මාසික ආවේ යුතු ගාස්තුවට මේ බදු මුදල් එකතු වෙනවා. එතකොට ඔන්න 1200ක් වෙලා තිබ්බ බිල 1320ක් බවට පත් වෙනවා බදු ගෙවූ පසු. හරි. ওই විදිහට තමයි අපි බදු පිළිබඳව කතා කරන්නේ. බදු වර්ග හතරම මම කතා කරලා තියෙනවා. එතකොට මේ බදු වර්ග හතරෙදී එදෙන ගැටලු වලදී ප්‍රධාන අපි කතා කරපු පළවෙනි වීඩියෝ එක කතා කරපු කාරණු තුනම තමයි තියෙන්නේ. ඒ නිසා ඔබ නැවත මේ වීඩියෝ එක සැරයක් බලලා ඔබට අදාළ අභ්‍යාස මම ගෲප් එකේ දාන්නම්. ඒ අභ්‍යාස කරලා බලන්න මෙන්න මේ කොටස ඔබට තේරුණාද කියලා. 10 වසරේ දරුවන්ටත් යම් තරමකින් උදව්වක් වේවි. පාඩම ගන්නකොට මේක බලලා තිබුණොත් එහෙම පාඩම කරද්දී අපිට ලේසියෙන් මේ ටික කරගෙන යන්න පුළුවන් වේවි. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකදී කතා කරන්න යන්නේ පොලිය පිළිබඳව. පොලිය පිළිබඳව කතා කිරීමේදී සුළු පොලිය, වැල් පොලිය සහ හීනවන ශේෂයට පොලිය ගණනය කිරීම කියන ක්‍රම තුන බලනවා. ඊළඟට අපි කතා කරන්නේ සුළු පොලියට කොහොමද ගණනය කිරීම සිදු කරන්නේ කියලා.